හෙනවද නැද මත්තා? එනවා එනවා. ඔබ කවුරුන්ද? මං ඊත් ඇහුව ඔබ කවුරුන්ද කියලා. මම අදත් අහනවා ඔබ කවුරුන්ද කියන එක. අද ගන්න කතා කරනවා ඔබ කවුරුන්ද කියන එක ඔබ දැනගන්න පුළුවන්. ඔබ කවුරුන්ද කියන එක අනිත් අයට දැනෙන්න. ඔබ කවුරුන්ද කියන එක අනිත් අයට දැනෙන්න. අපි ඒක කියන පර්සුවේෂන්ස් කරනවා කියලා. ඒ කියන්නේ අපි ඔබ කවුරුන්ද කියන එක අනිත් කෙනෙකුට දන්වන්නේ කොහොමද කියන එක. ඔබ කවුරුන්ද කියන එක ඔබ ඔබ විය යුතුයි. ඒ වගේම ඔබ කවුරුන්ද කියන එක දැන්විය යුතුයි. ඔබ කැමති වෙනස් දේවල් කරනවාද? වෙනස් දේවල් කරලා දියුණු වෙන්නද? එහෙම නැත්නම් දේවල් වෙනස් ලෙස කරනවාද? අපි සමහරවිට හිතනවා ජීවිතේ අපි හැමතිස්සෙම වෙනස් දේවල් කරන්න ඕනේ කියලා. අපි හිතමු අපි බිස්නස් එකක් කරන්න හිතනවා. කරන්න හිතනකොට අපි හිතනවා වෙනස් බිස්නස් එකක් කරන්න ඕනේ. හැමතිස්සෙම අපි කියන වෙනස් දේවල් කරන්න ඕනේ කියලා. අනේ මේ බලන්න මේ ලෝකේ කරන්න අපිට කිසි දෙයක් නැහැ ഇതുවල. ඔක්කොම කරලා. හැමෝම කරලානේ. අනේ මට කරන්න බිස්නස් එකක් හිතෙන්නේ නැහැ නේ. හැමතිස්සෙම කියන දේ. මම ජොබ් එක කරන කාලේ අපි හැමදාම උදේට බ්‍රෙක්ෆාස්ට් එකට ගියාම අපි හැමෝම කියනවා අනේ මේ වැඩේ හරියන්නේ නැහැ මොන හරි දෙයක් පටන් ගන්න. දල් ඩබල්ට කන්න ගියාම කෑම මේසින් නම් කියන්නේ මේ වැඩේ හරියන්නේ නැහැ මේ ජොබ් එක කරන්න බෑ. මොන හරි දෙයක් පටන් ගන්න. ඔය මම හිතන්නේ අද දවසේ උදේට අපි බ්‍රෙක්ෆාස්ට් එකට වාඩි වෙලා ඉන්නවනම් මම දැන් මේසුර වාඩිලා ඉන්නවනම් ඔය හිතන අවස්ථාව 10 වෙනි අවස්ථාව වෙන්න පුළුවන්. 2000 වෙන අවස්ථාව වෙන්න පුළුවන් 5000 වෙන අවස්ථාව වෙන්න පුළුවන් අපේ ජීවිතේ. එහෙනම් අපි මේ මොකද්ද හිතලා තියෙන්නේ? අපි වෙනස් දේවල් කරන්න හිතලා තියෙනවා. වෙනස් දේවල් කරන්න හිතන්න බැරි නිසා අපි කියනවා අනේ අපිට පටන් ගන්න දෙයක් නැහැ කියලා. ඒ වගේම අපිට පුළුවන් ද එහෙමනම් දේවල් වෙනස් ලෙස කරන්න. ලෝකෙ තියෙන මොකක් හරි දෙයක් කොපි කරන්න පුළුවන්. ඒක තමයි චයිනා කරන්නේ. චයිනා මාකට් එකට හැමදෙස්සෙම එන්නේ කොපි 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 අයිටම් එකක් කියන එක ඒගොල්ලෝ මුලින්ම පටන් ගත්තා. මොකද්ද? දේවල් වෙනස් ලෙස කරන්න. හැමතිස්සෙම තීර දේ කොපි කරලා වෙනස් ලෙස කරන්න. එහෙනම් අද පටන් ගන්න නම් ඊයේ මම කිව්වා අද පටන් ගන්න කියලා. එහෙනම් පොඩ්ඩක් කවුරු හරි chat box එකේ නිකන් දාන්න අද පටන් ගත්තයි. ඊයේ මොන හරි ඒ වගේ අලුත් දෙයක් හිතලා පටන් ගත්තයි yes කියලා දාන්න බලන්න y අකුර. එම් පටන් ගත්තේ නැති අය no කියලා දාන්න. එන්න අකුර. ඒ කියන්නේ ඕගොල්ලෝ ඊයේ ගත්ත දේ යම් කිසි ලෙසකට අහගෙන හිටියා නම් එහෙනම් yes ගාන අපේ වැඩි වෙනවා. දාන්න බලන්න කට්ටිය. yes නම් yes කියලා දාන්න. ඒ කියන්නේ අලුත් දෙයක් පටන් ගත්තා. නෑ මම පටන් ගත්තේ නෑ. no කියලා දාන්න. එහෙනම් මේ වෙනස් දේවල් කරනවා. එහෙම නැත්නම් දේවල් වෙනස් ලෙස කරනවා. මම නම් ඕගොල්ලන්ට සජෙස් කරන්නේ මේ තීන දේ කොපි කරලා මේ තීන දේම වෙනස් ලෙස කරන්න. ඒ වගේ කරපු අය ලෝකෙ ඉන්නවා. ඒ කෙනෙක් තමයි ඩික් ෆොස්බරි 1968. මෙයා මේ විදියට හයි ජම්ප කෙනෙක්. ඒ කියන්නේ මෙන්න මේ විදියට උස පනින කෙනෙක්. එයා බැලුවා එයාට ඔලිම්පික් ගන්න ඔලිම්පික් පදක්කමට යන්න ඒක දිනන්න මොකද්ද මේ හැමෝම කරන දේ වෙනස් විදියකට කරන්න පුළුවන් කියලා. හැමෝම ඉස්සර කරපු දෙයක් තමයි හැමතිස්සෙම හයි ජම්ප් එක පනින්දි කකුල් දෙක ඉස්සෙල්ලම දාලා තමයි පනින්නේ. හැබැයි මෙයා බැලුවා ඇයි මට බැරිද ඔළුව ඉස්සෙල්ලා දාලා පයි. ඒකට අපි කියනවා මෙන්න මේ ඩික් ෆොස්බරි ෆ්ලොප් කියලා. ඒ කියන්නේ එයා තමයි හඳුන්වලා දුන්නේ 1968. මේක මෙයා කරද්දී අනිත් අය ගොඩාක් මෙයාට හිනා වුණා. සහ අනිත් අය කිව්වා ලයිෆ් එක සෑහෙන ඩේන්ජරස්. ඔළුව වදිනවා ගිහිල්ලා බිම මැරෙන්න පුළුවන්. හැබැයි ඩික් ෆොස්බරි එක කළා පෙන්නුවා. ඩික් ෆොස්බරි ඔක් කළා පෙන්නුවා පස්සේ ලෝකේ සෑහෙන ප්‍රමාණයක් එයාට වඩා ඉස්සරහට ගියා. දවසේ අපි දෙයක් කරොත් ඊට වඩා එහාට දවසින් දවස අපිට යන්න පුළුවන්. ඕකට අපි කියනවා continuous improvement කියලා. හැම තිස්සෙම අපි අද දෙයක් කරලා පෙන්නුවොත් අපේ මොළේ කියන්නේ ඉතාම ශක්තිමත් දෙයක්. ඔයගොල්ලෝ හිතනවාද අපේ මොළේ අද වෙද්දි අපි කොච්චරද ප්‍රයෝජන ගන්න කියලා? වඩා කවුරු හරි දන්නවනම් ගහන්න බලන්න කමෙන්ට් එකක්. අපේ මොළේ අපි කොච්චර ප්‍රමාණයක් ප්‍රයෝජනට අරන් තියෙනවද? මට තේින්නේ නැහැ කමෙන්ට්ස්. යනවාද? තේරුම් මහත්මයා? ඔව්. එතකොට කමෙන්ට්ස් වල බලන්න කොච්චර ප්‍රමාණයක්ද අපේ මොළේ අපි පාවිච්චි කරලා තියෙන්නේ. දැන්ට තියෙන රිසර්ච් අනුව සොයාගෙන තියෙනවා අපේ මොළෙන් අපි පාවිච්චි කරලා තියෙන්නේ 10%යි කියලා. ඒ කියන්නේ ඕගොල්ලෝ හිතවන්න අද වෙද්දී ලෝකේ තියෙන සියලුම සොයාගැනීම් සොයාගත්ත කියලා ඒක අමූලික බොරුවක්. අද වෙද්දී හොයාගෙන තියෙන ලෝකේ තියෙන සොයාගැනීම් වලින් 10%යි. තව 90ක් හොයාගන්න. එහෙනම්
අද හිතන්න අද පටන් ගන්න කොපි කරන්න කමක් නැහැ හෙට පුළුවන් ඕගොල්ලන්ට අලුත් දෙයක් සොයන්න හැමතිස්සෙම අලුත් දෙයක් සොයමින් ඉන්නම නම් ඕගොල්ලෝ මුලින්ම කොපි කරන්න කොපි කරලා ඊට පස්සේ අලුත් දෙයකට යන්න නැත්තම් මොලේ කොයලත් අර ෆ්‍රීස් වෙන දෙන්න එපා අපි කියන එකට අයිස් වෙනවා කියලා ඕගොල්ලෝ අයිස් වුණොත් ඕගොල්ලන්ගේ ජීවිතේම අයිස් බවට පරිවර්තනය වෙනවා එහෙනම් මෙන්න මේ ඩික් ෆොස්බරි කරා වගේ ලෝකයේ අනිත් මිනිස්සු කරන දේම කොපි කරන්න ඒ දේම වෙනස් විදියකට කරන්න එනා ඩික් ෆොස්බරි ෆොස්බරි ප්‍රොප් එක හදුවා වගේ අපේ ජීවිතේට පුළුවන් අපිටත් ප්‍රොප් එකක් හදන්න අන්න ඒක හදන්න අද මේ මිනිත්තුවේ තීරණය ගන්න එනා ඒ මිනිත්තුව අදයි තීරණය කරන්නේ මේ දැන් අද උදේ 6 ඉඳලා අන්න ඒ තීරණේ අපි ගන්න ඕනේ වෙනස් කළ යුතුයි දැනුයි වෙනස් කළ යුතුයි මේ තප්පරේ අද දවස තමයි හොඳම දවස ඒක සඳහා කරන්න තියෙන ඒ වගේම මම දැන් කතා කරන හේතු ගන්නන්න අපි කතා කිරීමේදී දෙ මම මේ කතා කිරීමේදී පවා ඕගොන්ට හේතු ගන්නන්න ක්‍රම තුනක් භාවිත කරනවා මේක ටෝස් මාස්ටර්ස් වල යූස් කරනවා එතකොට හැමතිස්සෙම ඕන කෙනෙක් බිස්නස් අපි නෙගෝෂিয়েෂන් එකකට යද්දි මේක යූස් කරනවා ඒ වගේ ජීවිතේ තමන්ගේ පවුල් ජීවිතේ තමන්ගේ වයිෆ් එක කතා කරද්දි මේක යූස් කරනවා තමන්ගේ ළමයි එක කතා කරද්දි මේක යූස් කරනවා තමන්ගේ දෙමව්පියන් එක කතා කරද්දි මේක යූස් කරනවා සමාජ ඕන තැනකට මෙන්න මේ තමන් කවුද කියන එක හේතු ගන්නන තමන්ට යම් කිසි දෙයක් ඉටු කරගන්න මෙන්න මේ ethos pathos and logos කියන එක පාවිච්චි කරන්න පුළුවන් ඒකදි හේතු ගැනීම අපි කියනවා persuade people people persuade කරන විදිය හේතු ගන්නන පළවෙනි කාරණය ethos ethos එකදී අපි කතා කරන්නේ කොහොමද අපිට credibility එක අපි කියනකොට trustfulness එක අපි ගැන විශ්වාසයක් ඇති කර ගැනීම දැන් මට පුළුවන් වෙන්න ඕන මේන් ඔඩියන්ස් එක ගැන ඒ වගේම මට මේ ඔඩියන්ස් එකට මං ගැන විශ්වාසයක් මුලින්ම තිබෙන්න ඕන නැත්නම් මම කියන දේවල් ඒගොල්ලෝ ගණන් ගන්නනේ ඒ වගේම මා ගැන විශ්වාසයක් තියෙන වගේම මෙන්න මේ අපේ මවුන සංවිධානය පිළිබඳව විශ්වාසයක් තියෙන්න ඕන නැත්නම් ඒ උදේ නැගිටින්න ගියාම ඔක නැගිටලා මේ සංවිධානයට එන්න හිතෙන්නේ නැහැ එහෙනම් අපේ වගකීම තමයි මෙන්න මේ ට්‍රස්ට් එක බිල් කිරීම දෙවෙනි එක pathos inspiring අපිට පුළුවන්ද මිනිහෙක්ව ඉන්ස්පයර් කරන්න අලුත් දෙයක් කියන්නේ එයාගේ මෙන්න මේ මම අද කතා කරන අන්තිමට ඔයගොල්ලෝගේ මොලේ මිඩල් පොයින්ට් එකට ගහන්න ඒකට අපි කියනවා ඔයගොල්ලෝගේ limbic brain එකට කතා කරන්න පුළුවන් ඔයගොල්ලෝගේ neocortex එක තියෙනවා limbic brain එක තියෙනවා මැද කොටසට අපිට කතා කරන්න පුළුවන් අන්න ඉන්ස්පයර් කරනවා emotions create කරනවා response කරන්න response කරන්න අවස්ථාවක් ලබා දෙනවා react කරන්න නෙමෙයි response කරන්න මේ react and response එක මම ඉදිරි කාලේ කතා කරලා දෙන්නම් ඕගොල්ලන්ට මම දුන්නොත් වතුර බෝතලයක් සහ sprite බෝතලයක් මේ sprite බෝතලේ හොඳට හෙලෙව්වොත් කොළවල ඇරියොත් මොකද වෙන්නේ මේකෙන් මොකද වෙන්නේ sprite වීසි වෙනවා එළියට ඒකට අපි කියනවා react කරනවා කියලා ඕගොල්ලන්ට කවුරු හරි බැන්නොත් මොකද ඕගොල්ලෝ කරන්නේ react කරනවා ඕගොල්ලෝ response කරනවා කියන්නේ මොකක්ද මම ඔයගොල්ලන්ට දෙනවා ඔක්සිකූල් වටර් බෝටල් එකක්. නිකම් වතුර බෝතලයක්. මේක දීලා හෙල්ලුවොත් මොකද වෙන්නේ? මොනවද යක් වෙනවද? නැහැ. ඔබ වෙන්න ඕන අහන්න අනිවාර්යයෙන් අන්න අර වතුර බෝතලේ වගේ. ඔන්න ඔකට දැන් අපි කියන්නේ රෙස්පොන්ස් කරනවා කියලා. ඒ වගේම මෙන්න මේ ලෝගෝස්. ඒක කියන්නේ අපි කතා කරන හැම දෙයක්ම ලොජික් එකක් තියෙනවා නම් ඔක මොලේ අන්න අර මැද කොටසට යනවා. ලිම්බික් බ්‍රේන් එකට ගන්න ඔයා. එහෙනම් අපි හැමතිස්සෙම කතා කරන හැම දෙයක්ම මෙන්න මේ ලොජික් එකක් අනුව කතා කරන්න පුළුවන් නම් ඒ වගේම අපි හැමතිස්සෙම ට්‍රස්ට්ෆුල්නස් එක බේස් කරන්න පුළුවන් නම් හැමතිස්සෙම විශ්වාසය ගොඩනගන්න පුළුවන් නම් ක්‍රෙඩිබිලිටිය ගොඩනගන්න පුළුවන් නම් ඒ වගේම අපිට තවත් කෙනෙක්ව ඉන්ස්පයර් කරන්න පුළුවන් නම් ඉමෝෂන්ස් ක්‍රියේට් කරන්න පුළුවන් නම් මෙන්න මේ තුලින් අපිට ඕන කෙනෙක්ව හේතු ගන්නන්න පුළුවන් එහෙනම් මම මුලින්ම කතා කරනවා මෙන්න මේකේ පළවෙනි කාරණය how to build credibility අපි credibility build කරන්න කොහොමද කියන්නේ මම මේ කරන දේවල් ඔගොල්ලන්ට පැහැදිලි නැත්නම් ඊට පස්සේ ඔගොල්ලන්ට පුළුවන් මගේ ඔගොල්ලන්ගේ WhatsApp එකේ තියෙන මගේ නම්බර එකට WhatsApp කරන්න පුළුවන්. එහෙම නැත්නම් මගේ presentations බලලා ඒකත් එක්ක මට කතා කරන්න පුළුවන් වුණ අවස්ථාවක. මේ මම හැම කතා කරන දෙයක්ම logical දෙයක්. ඒ කියන්නේ මම කරන්නේ ඕගොල්ලන්ට මේ හැමෝම motivation speaker කෙනෙක් වෙන්න පුළුවන්, trainer කෙනෙක් වෙන්න පුළුවන් කරන හැම දෙයක්ම මම logical හිතන කෙනෙක්. මගේ ජීවිතේ මම කවුරුවත් කිව්වට කරන කෙනෙක් නෙමෙයි. මම කරන්නේ මට හිතෙන ලොජිකල් දෙයක්. ඒක තමයි මගේ වෙනස. එසව ඔබත් හිතන්න කවුරුත් කියන දේවල් කරන්න යන්න එපා. මේ මවුනා සංවිධානය කිව්වා කියලා ඒක කරන්න යන්න එපා. අපි බුදුරජාණන් වහන්සේ කිව්වේ බුදුරජාණන් වහන්සේ කියන දේ කරන්න එපා. ඔබට හිතෙන හිතනවා නම් ඒක කරන්න ඕනේ කියලා කරන්න.
ඔබට හිත හිතනවා ඒක දියුණුවට කාරණයක් හැබැයි තමන්ට තමන් කරන ඒවා ප්‍රතිඵල අනිවාර්යයෙන්ම ලැබෙයි එතකොට how to build credibility credibility build කරන්න නම් පළවෙනි කාරණේ තමයි අපි ගාව මෙන්න මේ values කියන එක දේවල් create වෙන්න අපි ගාව values මම මේ values මොනවද ඉදා කතා කරා මං කෝ මගේ dream board එකේ ඒ වගේම මගේ vision එකේ මෙන්න මේ values කියන ටිකක් තියෙනවා කියලා මේ value system think big ලොකුට හිතමු bias for action හැමතිස්සෙම action ගන්න හැමතිස්සෙම action ගන්න ownership තමන් තමන් කරන දේ ගැන ownership එක ගන්න කිසි කෙනෙකුට බෝල පාස් කරන්න එපා deliver result මම result තමයි deliver කරන්නේ earn trust මම trust එක build කරනවා ඔන්න values අන්න ඒ වගේ ඕගොල්ලෝ හිතන්න ඕගොල්ලෝ ගෙවනවාද ඒ values ටික කියන එක මෙන්න මේ values ටික build කරන්න මුලින්ම අපි කතා කරනවා beliefs කියලා දෙයක් තියෙනවා beliefs හැදෙන්න ඕන අපේ විශ්වාසයන් කීපයක් තියෙනවා ඒව හැදෙන්න ඕන මේ beliefs හදන්න අපි ගාව habits තියෙනවා daily habits මේ අපි දැන් හදන්නේ daily habit එක උදේ පාන්දර 3:55ට නැගිටින්න මෙන්න මේ වැඩ ටික පටන් ගන්න භාවනා කරන්න තමන්ගේ පොතක් read කරන්න ගන්න තමන්ගේ goal sheet එක බලන්න මෙන්න කියනවා අපි habit එකක් create කරමු මේ habit වලින් මොනවද හැදෙන්නේ ඔයාගේ beliefs ටිකක් හැදෙන්න ගන්න මේ beliefs ටිකෙන් ඔයාගේ ගෙදර ඔයාගේ wife ට ඔයාගේ ළමයින්ට ඔයාගේ සමාජයට එහා ගෙදරට ඔයාගේ values ටික පේන්න ගන්න ඒ values ටික පේන්න ගනිද්දී ඔයාට මේ ජීවිතයේ අන්න අර මම කියපු අනිත් කෙනෙක් persuade කරන්න අනිත් කෙනෙකුට දැනෙන්න අනේ මේ පුද්ගලයා වෙනස් පුද්ගලෙක් කියන එක දන්වන්න පුළුවන් එහෙනම් මෙන්න habit එක හදන්න ඒ වගේම අවශ්‍ය වෙනවා අපිට day to day working එක day to day plan එකක් අවශ්‍ය වෙනවා මේ day to day plan එක create කරන්න තමයි අපිට habit කියන එක හැදෙන්නේ මේ habit එක create වෙන්න තමයි අපිට beliefs කියන එක create වෙන්නේ මේ beliefs ටික වැඩි වෙන්න තමයි ඕගොල්ලෝගේ ජීවිතේ values කියන දේවල් එන්නේ එහෙනම් නිකම් මේ values කියලා ලියාගෙන තියාගත්තර වැඩක් නැහැ ඒක day to day activity වලට වැටෙන්න ඕන දවසේ හැම කරන හැම විනාඩියෙම හැම තප්පරෙම කරන දෙයකින්ම හැම habit එකක්ම හැදෙන්න ඕන ඒ habits වලින් beliefs හැදෙනවා ඒ beliefs වලින් ඕගොල්ලෝගේ values ටික හැදෙනවා එහෙනම් දැන් හිතන්න ඕගොල්ලෝගේ company වෙන්න පුළුවන් ඔය values ටික හැමතැනම ගහලා තියෙනවා හැබැයි values ටික day to day කරන වැඩ වලින් පෙන්නනවද මම දැකපු දේ නම් ගොඩාක් company වල අඩුයි values ටික ලියලා තිනවා vision ලියලා තිනවා mission ලියලා තිනවා ඒවා කොළවල ඒවා board වල ඒවා digital board වල හැබැයි ඒ ලීඩර්ගේ අතේ ඒ values ටික නැහැ ඒ වැඩ කරන මිනිහාගේ අතේ values ටික නැහැ එහෙම values ටික තිබුණා නම් අද මේ පොල්ලෙන් ගගහ වැඩ කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ මෙන්න මේ online තාක්ෂණය තුලින් හිතන්න පිටරටවල් කොහොමද යම්කි සමහර කම්පැනි ඉතා සක්සස් වෙලා තින්නේ ඒ මිනිස්සුන්ට ගෙදරදී ඉඳන් වැඩ කරන්න කිව්වා නම් ඒ මිනිස්සුගේ බොස් හිටියත් එකයි නැතත් එකයි ඔෆිස් එක තිබුණත් එකයි නැතත් එකයි ඒ මිනිහට පුරුදු වෙච්ච වැඩ ටිකක් තියෙනවා day to day working ටිකක් තියෙනවා habits ටිකක් තියෙනවා beliefs ටිකක් තියෙනවා ඒ තුලින් values ටිකක් create වෙලා තියෙනවා එහෙනම් තමන්ට මහපාරේ වුණත් වැඩ කරන්න පුළුවන් you can work anywhere ඕගොන්ට ඕනම තැනක ඉඳන් ඔෆිස් එකේ වැඩ කරන්න පුළුවන් මෙන්න මේ values ටික තියෙනවා නම් company එක trust කරනවා නම් ඕගොල්ලන්ට මේ නිදහසේ වැඩ කිරීමේ හැකියාව ලැබෙනවා නැත්නම් ඕගොල්ලෝ ඕගොන්ටම stress කියන එක create කරගන්නවා එහෙනම් අද පටන් ගන්න day to day activity මේක ඔෆිස් එකේ වෙන්න පුළුවන් මේක උදේ පාන්දර නැගිටලා පාඩම් කරන ළමයාගේ වෙන්න පුළුවන් හැම කෙනෙක්ගේම ගෙදර ගෘහණියගේ වෙන්න පුළුවන් අම්මගේ තාත්තගේ වෙන්න පුළුවන් වැඩ ටික clearly purpose එකක් ඇතුව තමයි කරනවා නම් ඒ තුලින් habit create වෙනවා habits වලින් beliefs create වෙනවා beliefs වලින් තමගේ value එක create කරනවා මේ තුලින් විශ්වාසනීයත්වය ගොඩනගනවා කතාව Alfred Nobel ඔගොල්ලෝ අහලා ඇති Nobel ත්‍යාගය ඔකට දැන් හිතෙනවා Nobel කියන්නේ Nobel මහත්තයා හරි හොඳ මහත්තයා කෙනෙක් වෙන්න ඇති කියලා. Nobel කියන්නේ ලෝකේ ඔයගොල්ලෝ දන්නවා ඇති මෙන්න මේ වෙඩි බෙහෙත් ඩයිනමයිට් හොයාගත්තේ Nobel තමයි. ඩයිනමයිට් හොයාගත්තේ Nobel. ඔයගොල්ලෝ YouTube වල ගිහලා ගහලා බලන්න, Google වල ගහලා බලන්න. කවුද මේ ඩයිනමයිට් හොයාගත්තේ? වෙඩි බෙහෙත් හොයාගත්තේ කවුද? කියලා බලන්න. ඒ කියන්නේ Alfred Nobel. මෙන්න මෙයාගේ නමින් තමයි මේ Nobel ත්‍යාගය දෙන්නේ. ඇයි මෙයාට මෙහෙම උනේ මෙයා හොඳ කෙමිස්ට්‍රි දන්න හොඳ පුද්ගලයෙක් ඉංජිනේර කෙනෙක් ඉනෝවේටර් කෙනෙක් මෙයා හොත්ත සල්ලිකාරයෙක් ලෝකෙ ඉන්න වෙඩි බෙහෙත් විකුණපු හොඳම වෙඩි බෙහෙත්කාරයා ඒතකොට හොඳම වෙඩි බෙහෙත් හදපු කෙනා Nobel නමින් කොහොමද සාමිත්‍යාගයක් දෙන්නේ අන්න ඕගොන්ට හිතනද එක දවසක් Nobel උදේ පාන්දර රැකිටලා තේ එකක් බිබී ඉන්නකොට එයා දකින්න පත්තරේ යනවා
ඇල්ෆ්‍රඩ් නොබෙල් මලා කියලා. ඒකම පත්තර යනවා මෙන්න මේ වෙදි බෙහෙත් නිෂ්ක්‍රියම් කරු. ලෝකයේද වෙදි බෙහෙත් හඳුන්වා දුන් කෙනා මැරුණා කියලා මලා. ඔබට හිතන්න. ඔබගේ මරණ දැන්නේම ওই විදිහට ගියෝ. ඔබගේ මරණ දැන්නේම ওই විදිහට YouTube එකේ ගියෝ. මෙන්න මෙහෙම කරපු එක මලා කියලා යනවා. අන්න ඒ දැන්නේම එයාගේ හිතට වැදුනා. ඇල්ෆ්‍රඩ් නොබෙල්. ඇත්තට මේකෙදී උනේ එයාගේ සහෝදරයා තමයි ඇල්බර්ට් නොබෙල්. ඇල්බර්ට් නොබෙල්. ඇල්බර්ට් නොබෙල් පපුවමාරක් හදලා මැරුණා. මේක පත්‍රකාරයන්ට යන්නේ ඇල්ෆ්‍රඩ් නොබෙල් මැරුණා කියලා. ඒගොල්ලෝ ලියන්නේ ඇල්ෆ්‍රඩ් නොබෙල් ගැන. ඇත්තට මැරුණේ ඇල්බර්ට් නොබෙල්. ඇල්බර්ට් නොබෙල් කියන්නේ මෙයාගේ සහෝදරයා. මෙයා ඉදා තීරණය කරනවා මම ජීවිතේ කොච්චර මුදල් හම්බ කරත් මම මේ කිසි දෙයක් කරත් මිනිස්සු මං ගැන ෆීල් වෙලා තියෙනවා. ඒ කියන්නේ ෆීල් වෙලා නැහැ. ඒ කියන්නේ මගේ වැලියු සිස්ටම් එකේ අවුලක් තියෙනවා. එයා එතරම් තීරණ කරනවා. තමන්ගේ යම්කිසි මුදලක් අනිවාර්යයෙන්ම තමන් සමාජ සේවය සඳහා ක්‍රියාත්මක විය යුතුයි. ඒ තුලින් තමයි එයා හැම රටකම ලෝකෙම රටවල් වල මිනිසුන්ගේ අලුත් සොයා ගැනීම කරනවා නම් ඒ අලුත් සොයා ගැනීම වලින් හොඳම සොයා ගැනීම අරන් ඒකට නොබෙල් ත්‍යාගය නොබෙල් සාම ත්‍යාගය දෙනවා කියලා තීරණය කරේ. එහෙනම් ඒ සාම ත්‍යාගයම තමයි අපි වංගාරි මාතාට දුන්නේ. ඒ වංගාරි මාතාට හම්ුණේ එයා කරපු සමාජ සේවය වෙනුවෙන්. ওই වංගාරි මාතාට නොබෙල් ත්‍යාගය දෙද්දී අලුත් කැටගරියක් හැදුණා. මොකද එන්වයරන්මන්ටල් සස්ටේනබිලිටි. අන්න ඒ කැලෙන් තමයි අර දුන්නේ. අලුත් සොයා ගැනීමකට වඩා එන්වයරන්මන්ටල් සස්ටේනබිලිටි ඇට තමයි දුන්නේ. ඒ සමාජයට කරන මෙහෙවරක් විදියට. වංගාරි මාතායිට ඒකට තමයි දුන්නේ. එතකොට මෙන්න මේ නොබෙල් ශාම ත්‍යාගයේ ඇටිවුට මෙන්න මෙහෙමයි. එතකොට යාට හිතුණා මම මොන හරි දෙයක් කරන්න ඕන කියලා. එහෙනම් එයා කරේ එයාගේ මරණයෙන් පස්සේ ඒ සියලු මුදල් එයා ලිව්වා මෙන්න මේ ඩොනේෂන් එකට. ඒ තුලින් තමයි නොබෙල් ත්‍යාගය ඇති වුණේ. අන්න එහෙනම් අපි කතා කරමු මොකද වැලියු සිස්ටම් එක. තමන් තමන්ගේ ජීවිතය හම්බ කරන වගේම තමන්ගේ වැලියු සිස්ටම් එක තමන් මැරුණ දවසට අනිත් පුද්ගලයන් තමන් ගැන මොනවද කියන්නේ? අන්න ඒ දේ ගැන හිතලා දැන් වැඩ කරන්න පුළුවන් නම් අන්න වැලියු සිස්ටම් එකට හොඳ පහරක් අපිට එල්ල කරන්න පුළුවන්. එහෙනම් ඒක ගැන දැනගන්න ඇල්ෆ්‍රඩ් නොබෙල් YouTube එකේ ගොඩට චෙක් කරන්න පුළුවන්. දෙවෙනි කාරණේ බිලියුස්. අපේ තියෙනවා බිලියුස් ලෝකෙ. අපේම තියෙනවා බිලියුස් ටික. සමහරලාට අපි කියනවා ඕක කරන්න බෑ. අපේ තාත්තරත් ඕක වැරුණා. අපි කොහොමද කරන්නේ? ওই වගේ දෙයක් තිබුණා. එක මයිල් එකක් දුවන්න 4 මිනිත්ස් යනවා කියලා බිලිව් එක. 4 මිනිත්ස් වලට අඩුවෙන් දිව්වොත් මැරිලා වැටෙනවා. හાર્ට් එක පැලෙනවා. ඕක තමයි තීරණේ 1954. කවුරුවත් දුවන්නවත් හිතන්නේ නැහැ. 1 මයිල් දුවන්න 4 මිනිත් යනවා. ඕක හැමතැනම ගිය කතාවයක්. කාටවත් දුවන්න බෑ. එහෙම දුවල සමහරට එක දෙන්නම මැරෙලත් තියෙනවා. ඒක නිසා කවුරුවත් try කරේ නෑ මේක. රොජර් බැනිස්ට් මෙන්න මේ රොජර් බැනිස්ට් කියන පුද්ගලයා. මෙයා හොඳ ළඟ දුවන පුද්ගලෙයි. ළඟ ඒ දෙකම ඉවෙන්ට්ස් විදියට කරන එක්කෙනෙක්. මෙයා දුවද්දි එක දවසක් මෙයාට හිතෙනවා දුවාගෙන යද්දි හයියෙන් පොඩ්ඩක් ස්පීඩ් එක වැඩි කරද්දි මලත් කමන්නේ පොඩ්ඩක් try කරලා බලන්න ඕන කියලා. මෙයා try කරනවා. මෙයා try කළා මෙන්න මේ 4 minutes believe එක මෙයා කඩලා දානවා. එයා ඒක complete කරනවා. මිනිත්තු 3යි තප්පර 54.4 අන්න මිනිත්තු 4 බිලිව් එක කැඩුවා. තප් විනාඩි 3යි තප්පර 59.4 කින් ඉවර කළා. එදා බිලිව් එක කැඩුවා. මෙයා කැඩුවා නෑ විනාඩි මිනිත්තු 4ට වඩා අඩුවෙන් යන්න පුළුවන් 1 මයිල් මම ගිහිල්ලා පෙන්නුවා. එදා ඉඳලා මෙන්න ලෝකේ කඩපු මිනිස්සු. බිලිව් එක කැඩුවා නම් ඊට පස්සේ සෑහෙන ගමනක් යන්න පුළුවන්. අද වෙද්දි මෙන්න මේ විනාඩි 3යි තප්පර 43න් මේක කම්ප්ලීට් කරනවා 1999 මොරොක්කෝවෙන් ඒක ඒ වார்த்தාවත් හිටෙව්වා. හිතන්න එක දවසක් කරපු අපේ බිලිව් ඒ බිලිව් සිස්ටම් එක කඩන්න පුළුවන් නම් මේක හොඳට නරකට දෙකටම කරන්න පුළුවන්. තමන්ගේ බිලිව්ස් තියෙනවා නම් ඒ හොඳ බිලිව්ස් කඩලා නරකට යන්න පුළුවන් නම් ඒකත් එහෙම තමයි. අද ඔයගොල්ලෝ හිතන්න මේ මවුනා කණ්ඩායමේ බැදීමෙනෙමින් අපේ තියෙන බිලිව්ස් හොඳ බිලිව්ස් හදාගන්න ඒ හොඳ බිලියුස් තීරවණන් යව පවත්වාගෙන යන. ඒ වගේම නරක බිලියුස් තීරවණන් දැන් කඩන්න. දැන් ලියා ගන්න කොලේක මේ බිලියුස් මොනවද කියලා. එක එක බිලියුස් වෙන්න පුළුවන්. එක එක අය පුද්ගලයන්ගේ තමගේ අම්මගෙන් තාත්තගෙන් ආව බිලියුස් වෙන්න පුළුවන්. ඒ බිලියුස් ටික ලියන්න. ලියලා කාර්තික හරි කතා කරන ළඟ මිත්‍රෙක් කතා කළේ මේ බිලියුස් වලින් කඩන්න ඕන දේවල් ගැන හිතන්න. ඒක කඩලා බලන්න. ඔගොන්ට හරි සතුටක් ඇති වෙයි. මෙන්න මේ රොගර් බැනිස්ටර්. ඒකත් YouTube එකේ තියෙනවා. ගහලා බලන්න. මේ මගේ YouTube channel එකෙත් තියෙනවා. ඕනම ගොඩක් channels වලත් මේ කතාව තියෙනවා. මගේ channels වලත් මේ කතාව ඇති. ඊළඟට
ඕගොල්ලෝ දැකලා ඇති මේ habits condition වෙන එක. habits condition වෙන එකට හොඳ උත්තරයක් තමයි ඕගොල්ලෝ දැකලා ඇති මේ ලෝකෙ ඉන්න ලොකුම සතා අලියා. අලියාව බලන්න පුංචි දඟවැලකින් බදලා තියෙනවා. condition කරනවා. පොඩි කාලේ ඉඳලා condition කරනවා. habits condition කරනවා. ඌ condition කරනවා. ඌ condition කරාම ඌ ලොකු වුණාමත් මොකද හිතන්නේ? පිස්සුද මේ දඟවැල කඩන්න බෑ. මේක කඩන්න බෑ. මේක මම පොඩි කාලේ ඉඳලා බදගෙන ඉන්න එකක්. අර පොඩි කාලේ ඉඳලා පුරුදු වෙච්ච දේවල් තියෙනවා. පිස්සුද මේ තේ ගණන් නවත්තන්න බෑ. මට කිරිපි ටිකක් කෝරමයි උදේට බොන්න. පිස්සුද නැත්තම් මට වමන යනවා. බෑ 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 මේ සිගරට් එක බොන්න මොවුන උදේට. මම උදේට සිගරට් එකක් බොනවමයි. බෑ 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 මේ වැඩේ කරන්න බෑ. මම කූල් බීම් එකක් බොන්න මොන. මේක බිව නැතුව මට ඇඟට ෆිට් එකක් නෑනේ. ඔන්න හිතන දේවල්. බෑ 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 පාන් කෑල්ලක් රැට කන්න මොන. මේක නොකෑවොත් මට උදේට නැගිටින්නේ නෑනේ. අන්න හැබිට්ස් එකක් කන්ඩිෂන් වෙලා. මෙන්න මේ අලින්වත් කන්ඩිෂන් කරලා හදනවා අපි. ඒ හලින්ම කන්ඩිෂන් කරලා හදන එකෙන් ඌට ඌගේ යුනික්නස් එක අපි නැති කරනවා. අනාමුරේ ඇත්රාජක් කතාව ඔගොන්ට අහන්න පුළුවන්. ඒකක් තියෙනවා. ඕනම ස්ටෝරියක් මේ මම කියන හැම ස්ටෝරියක්ම ඔගොන්ට YouTube එකේ චෙක් කරන්න පුළුවන්. අනාමුරේ ඇත්රාජක්. අනාමුරේ ගම්මානේ ඒ දවස්වල කරන එක ව්‍යාපාරයක් තමයි. මෙන්න මේ කැලේ ඉන්න ඇතු ටික එකතු කරලා මෙන්න මේ තැනට ගිහල්ලා අනාමුරේට ගිහල්ලා මම මෙතනට ගියා බලන්න. මේ ඇත්කොටුවර බලන්න. ඒක දැන් කැලේ දැන් සුද්ධ කරලා තියෙනවා. එතකොට මිනිස්සුන්ට බලන්න පුළුවන් මේ විදියට හදපු එකක් තියෙනවා. එතකොට ගියාම ඒ පනාමුරේ ඇත්රාජා මේ පනාමුරේ ඇත්රාජා කතාව ඒකත් කියවල බලන්න. මම මෙතනදී විනාඩියක් වැඩි ගන්න නෑ මේ කතාව සෑහෙන දේවල් කතා කරන්න තියෙන නිසා. පනාමුරේ ඇත්රාජාගේ කතාවේදී එනවා මොකද්ද මේ ඇත්රාජා කරන්න කියලා නායකත්වයන්ට. නායකයන්ට හොඳ පහරක් මෙයා එතනදී ගහනවා. මෙයාව අල්ලන් ආවන් පස්සේ මෙයා කියනවා මෙයාව නිදහස් කරන්න. එයාව විතරක් නෙමෙයි එයාව නිදහස් කරනවා අන්තිමට. එයා දඟලනවා. එයා වැල් කඩනවා. එයාගේ ඔක්කොම දඟවැල් කඩලා වීසි කරනවා. විසිකල මුළු මේ වනේ වටේම මේක වටේම රවුම් ගහන දුවනෝ දුවල ගිහිල්ලා අනිත් ඇත්තු ඉන්නෝ ලස්සන දල තියෙන. දැන් මේ රූපේ දල දෙමුණට මේ ඇතාට පනාමුරේ ඇත්රාජයට දල නැහැ. දල තියෙන ලොකු ඇත්තු ඉන්නෝ මෙයාට වඩා ලොකු. මෙයා ගිහිල්ලා අරුන්ගේ කකුල් වලට ගහනවා. ගහලා කියනවා ඔය දඟවැල් කඩාගෙන මරෙල්ල මගේ ළඟට කියලා. එයා පොඩි අලියෙක් ලොකු අලියෙක් නෙමෙයි. ඊට වඩා ලොකු අලියා ඒ ඇත්ගාලේ හිටියා අල්ලලා. මොකද අලි හීලා කරන එකයි මෙතන කරේ. අලි හීලා කරලා විකුණන එක. ලෝකයා එතකොට මේ වනාමුරේ ඇත්රාජා කියනවා වරෙල්ල දඟවැල කඩලා දාලා කියලා. ඊට පස්සේ මේ රජයෙන් තීරණය කරනවා අපේ රජයෙන් අපේ ලංකාවම තමයි. රජයෙන් තීරණය කරනවා මේ පනාමුරේ ඇත්රාජාව නිදහස් කළා දාන්න. මේ ඇත්කොටුවේ. ඌට අරිනවා මේ ගේට්. ඌ ගේට්ටුව ළඟට යනවා. ගිහිල්ලා අපව හැරිලා ආපස්සට එනවා. ඇවිල්ලා අර අලින්ට ගහනවා. ගහලා කියනවා වරෙල්ල කියලා මාත් එක්ක යන්න එළියට. එයා කියනවා උඹල එන්නේ නැත්තම් මම එළියට යන්නේ නැහැ කියලා. එයා යන්නේ නැහැ. ඊට පස්සේ තීරණය කරනවා මේ අලියට වෙඩි තියලා මරන්න. එදා ඒ මුලාද ඇනිවරු ඔක්කොම එකතු වෙලා මේ අලියට වෙඩි තියලා මරනවා. හැබැයි ඌ ඒත් නැවෙන්නේ නැහැ. ඌ ලේ පෙරිපෙරි දුවනවා. දුවලා ඒත් මේ කොටුවෙන් එළියට ඌ පරින්නේ නැහැ. ඌ ලෝකයාටම දෙනවා ආදර්ශයක්. මරපම්මාව. හැබැයි මගේ ජාතිය මරන්න එපා. මගේ ජාතිය කොටු කරන්න එපා කියලා. අද හිතන්න අපේ ජාතිය අපි කොටු වෙලා දින්නේ. එහෙනම් මේ පනාමුරේ ඇත්රාජා වගේ අපිට නායකයෝ බිහි කරන්න පුළුවන් නම් දල තියෙන්න පුළුවන් සල්ලි තියෙන නායකයෝ ඉන්න පුළුවන්. හැබැයි දල නැති නායකයෝ ඉන්න පොඩි පොඩි මිනිස්සු දල නැතියෙන් අන්න උන් ටිකක් අපිට හදන්න පුළුවන් නම් මේ ලංකාවේ අපිට පුළුවන් මේ ලංකාව අපේ ශ්‍රී ලාංකික ජාතිය බේරගන්න. උගල හිතන ඇති ලොකුවට මේ US UK යුරෝප් වල ලොකු ලොකු මිනිස්සු ඉන්නවා කියලා. අපි මේ මිනිස්සුත් එක්ක වැඩ කරමු. ඔයගොල්ලෝ හිතනවාද අපේ ලංකාවේ කොච්චර උගත් කොච්චර දැනුම තියෙන මිනිස්සු ඉන්නවද කියලා? සෑහෙන ඉන්නවා. අපි මෙන්න මේ අලින්ට වෙච්ච වැඩේ අපිට වෙලා තියෙනවා. අපි දන්වැල් වලින් බැඳලා අපි නිකන් පොඩි මිනිස්සු විදියට හිතන්න පුරුදු වෙලා තියෙනවා. අපි අලු අලි බොලව් අපි අලි. අපිට හොඳට තේරෙනවා අපි යුරෝප් එක්ක වැඩ කරද්දි අපි අලි. අපි තායිවාන් එක්ක වැඩ කරද්දි අපි අලි. අපි මානසිකව බැඳිච්ච මිනිස්සු වෙලා. එහෙනම් අද කඩන්න මේ දන්වැල් කඩලා ලංකාවේ නෙමෙයි ලෝකයාට අපේ මිනිස්සු යන්න ඕන. ගිහිල්ලා බුන්ට ගහන්න ඕන. අපි දිනන්න ඕන. එහෙනම් මෙන්න මේ පනාමුරේ ඇත්රාජගේ කතාව කියවලා ගන්න යම් කිසි අදහසක් ජීවිතේට. ආගේ බ්ලඩ් එකට ඒක ගන්න. අරගෙන කිසිම තැනක නැවෙන්නේ නැතුව ලෝකයාට යන්න. බය වෙන්න එපා. අපේ සිංහලුන්ට, අපේ මේ ඉන්න ශ්‍රී ලාංකික ජාතීන්ට, අපේ සිංහලුන්ට විතරක් නෙමෙයි මුස්ලිම්වරු වෙන්න පුළුවන් ශ්‍රී ලාංකික ඔක්කොම ජාතීන්ට. හැම කෙනෙකුටම මේ ශක්තිය තියෙනවා. කන්ඩිෂන් වෙන්න එපා. මං ගන්න මේ මැක්කේ. මේ මැක්ක ඔයගොල්ලෝ හිතනවද පොඩි මැක්කේ.
මිලිමීටර් 5ක් විතරයි. මිලිමීටර් 2ක් 3ක් කියනවා. මිලිමීටර් 2ක් 3ක් වෙන නැක්කේ. ඌට පුළුවන් උගේ උස වගේ 200 ගුණක් උඩට පයින්න. උගේ උස වගේ 200 ගුණක් උඩට පයින්න පුළුවන්. ඔයගොල්ලෝ බලන්න නැක්කේ තියා ඌ කොච්චර පයින්නවද කියලා උඩට ටික් කරලා පයින්නොත්. 200 ගුණයක් පයින්න පුළුවන්. ඒ වගේම මේ මැක්කව අපිට පුළුවන් කන්ඩිෂන් කරන්න. පොඩි ටින් එකක දාලා. ඔහම දවස් 4ක් 5ක් තිබුණොත් මැක්කා. ටික දවසක් යනකොට මැක්කට පයින්න පුළුවන් වෙන්නේ උඩ උපරිම ඒ සෙන්ටිමීටර් ගානේ විතරයි. මැක්කවත් අපිට කන්ඩිෂන් කරන්න පුළුවන්. එහෙනම් ඒ මැක්කව එළියට දැම්මට පස්සේ මැක්කට ඊට පස්සේ ඔය එයාගේ වගේ 200 ගුණයක් පයින්න බෑ. එහෙනම් හිතන්න අපේ සමාජයත් අපිව කන්ඩිෂන් කරලා තියෙනවා. අපේ අම්මලා තාත්තලා අපිව කන්ඩිෂන් කරා වෙන්න පුළුවන්. අපේ සමාජයේ අපේ දේශපාලනේ විසින් අපිව කන්ඩිෂන් කරා වෙන්න පුළුවන්. අපිව මිනිස්සු වහල් බවට පත් කළා වෙන්න පුළුවන්. එන්නේ මේ වහල් බව මොනවද කියන එක තමන්ගේ ඒ හැබිට්ස් ටික නරක හැබිට්ස් ටික මොනවද කියලා ලියා ගන්න පුළුවන් නම් මෙනි මේ කන්ඩිෂන් කිරීමෙන් ඔබන්ට එළියට වෙන්න පුළුවන්. ඔන්න ඒ කන්ඩිෂන් කරාම අනිත් මිනිස්සු එළියෙන් දන් hina වෙවි හිතනවා. අම්මට ඌ කන්ඩිෂන් වෙලා. දේශපාලඥයත් ඒක හිතනවා. හැම පුද්ගලයෙක්ම ඔක හිතනවා. අපිට මේ මිනිස්සුම කන්ඩිෂන් කරන්න පුළුවන් කියලා. කොයිලාවත් කන්ඩිෂන් වෙන්න එපා. පනාමුරේ ඇත්රාජ වගේ හැමෝටම නෙමෙයි කීප දෙනෙකුට හරි කන්ඩිෂන් භාවයෙන් මිදිලා ලීඩර්ස්ලා වෙන්න පුළුවන් නම් හරිම ලීඩර්ස්ලා නාමික ලීඩර්ස්ලා නෙමෙයි ඇක්ෂන් වලින් පෙන්නන ලීඩර්ස්ලා වෙන්න පුළුවන් නම් අපිට පුළුවන් ඒ සමාජය ගොඩනැගීමට. ඒ නැගීමේ අරමුණෙන් තමයි මේ මවුනා කණ්ඩායම කියන එක තියෙන්නේ. ඇත්තටම මවුනා කණ්ඩායම බිහි කළ තියෙන්නේ මෙන්න මේ කන්ඩිෂන් වෙලා ඉන්නවා නම් මිනිසුන්ව ඒ කන්ඩිෂන් වෙලා ඉන්න මිනිසුන්ව රීෆ්‍රීස් කරන. ඒ කියන්නේ අපි කියනවා මෙන්න මේ අන්ෆ්‍රීස් කළා. ඒ කියන්නේ අපි අපිට මේ මිනිසුන්ව ඒකෙන් හරියටම පෙන්නලා චේන් කළා. අපි කියනවා වෙන පැත්තකට යොමු කරන්න. තමන්ගේ ජීවිතේ ජය ගන්න යොමු කරන්න තමයි මෙන්න මේ මවුනා කණ්ඩායම ඉන්නේ. අපිට පුළුවන් අපේ හැබිට්ස් ක්‍රියේට් කරන්න. ඒ වගේම අපේ හැබිට්ස් තමයි අපි ඉදිරියට ගෙන යන්නේ. We make our habits and then our habits make us. අපි අපේ හැබිට් හදා ගන්නෝ ඒ තුලින් අපිව අපි හදා ගන්න. එහෙනම් හැබිට්ස් හදන්න ඒ තුලින් අපිට ඉදිරියට යන්න පුළුවන්. ඒතර මේ හැබිට්ස් ට්‍රැක් කරන්න පුළුවන්. මම ඉස්සර කිව්වා හැබිට් ට්‍රැක් කරන්න පුළුවන් කියලා. හැබිට් ටික ලියා ගන්න මේ කොලියක් අරන් මෙයාගේ උඩ ඉඳලා යකට. දාලා ඔයා ඩිස්කෂන් එකක් ගන්න වගේ වයිෆ් එක්ක වෙන්න පුළුවන් ළමයි එක්ක වෙන්න පුළුවන්. මගේ මේ මොන හැබිට්ස් නරකද මොන හැබිට්ස් හොඳ කියලා ලියා ගන්න. ඒ හැබිට්ස් වලින් හොඳ හොඳට දා ගන්න ඕනේ වා තියනවනම් ඒ ටිකත් ලියා ගන්න වන් අපිටත්. ලියලා ඔයාට පුළුවන් නම් අපි කියන හැබිට් එකක් චේන්ජ් කරන් දවස් 25ක් යනවා කියලා. මම කියන්නේ 25 නෙමෙයි. 60ක් කරන්නකො 60 ඉදි චේන්ජ් වෙන්නේ නැත්නම් 90ක් කරන්නකො 90 ඉදි චේන්ජ් වෙන්නේ නැත්නම් 150ක් කරන්නකො කොහොමද හැබිට් එක චේන්ජ් කරන්නේ විද්‍යාඥයෝ දැනට කියනවා දවස් 21කින් කරන්න පුළුවන් කියලා තවත් විද්‍යාඥයෝ කියනවා දවස් 60කින් කරන්න පුළුවන් කියලා කරලා බලන්න දවස් ගාන අදාළ වෙන්නේ නැහැ කොහොම හරි කරන්න එහෙනම් හැබිට්ස් එක ලියා ගන්න දවස් ටික දා ගන්න ඒ හැබිට් එකේ මොනවද නරක හරි කියලා ලියා ගන්න හැමදාම ඒ වගේම දවසට ටික් එකක් දා ගන්න මේ හැබිට් එකට ඉස්සරහින් මේ හැබිට් එක චේන්ජ් කරන්න ගියාම මම එක දවසක් උත්පතක් කරපු දෙයක් තමයි. ඒකට එක විද්‍යානුකූල ක්‍රමයක් තියෙනවා. ඒකට මම කතා කරා 2C2R method එක කියලා. ඒකද කියන්නේ හැමතිස්සෙම අපිට හැබිට් එකක් චේන්ජ් කරන්න. අපි උදේට නැගිටලා අපි හිතනවා අපිට උදේ නැගිටලා අපි එක්සර්සයිසස් කරන්න ඕන කියලා. එහෙනම් අපිට පුළුවන් එන්නේ එක්සර්සයිස් කරන එකට ක්යූ එකක් හදන්න. ක්යූ එකක් කියන්නේ උදේ පාන්දර නැගිට්ටාම අපි තියෙනවා අපේ ඇඳුම. දැන් මම ඇඳන් ඉන්නේ දැන් උදේට එක්සර්සයිස් කරන ඇඳුම තමයි මම උදේ 4ට ඇඳගන්නේ. ඒ ටී-ෂර්ට් එකයි ඒ කලිසම ඔක්කොම ඇඳගෙන තමයි මම මගේ වැඩ පටන් ගන්නේ. මොකද ක්යූ එකක් ක්‍රියේට් කරනවා. ඊළඟ ස්ටෙප් එකට ක්යූ එක ක්‍රියේට් කරනවා. ඒ ක්යූ එක ක්‍රියේට් කරාම හැමතිස්සෙම තමන් ඊළඟට රෙඩි වෙලා ඉන්නේ හැමතිස්සෙම. ඒතර ඒ තුළම ඊට පස්සේ තමන්ට ඒකට යන්න පහසු වෙනවා. ඒ වගේම ක්‍රේවිනස් එක කියන්නේ ඒකට ආසාවක් ඇති කරගන්නවා. ඒ බඩු ටික පේන්න තියන්න ඕනේ. පොඩි මියුසික් එකක් දාගන්න ඕනේ. ආසාවක් ඇති කරන්න ඕනේ වැඩේ සඳහා. තුන්වෙනි කාරණේ තමයි ඒ රෙස්පොන්ස් එක පහසු කරන්න ඕනේ. තමන් කොහේ හරි ජිම් එකකට නම් යන්නේ ජිම් එක ළඟ තැනක වෙන්න ඕන. තමන් ජොකින් ට්‍රැක් එකකට නම් යන්නේ ඇවිදින්නේ ඒ තැන ළඟ තැනක් වුණොත් ඒ රෙස්පොන්ස් එක පහසු වෙනවා. ඒ වගේම ඒක කරාම තමන්ට පොඩි රිවෝඩ් එකක් හම්බ වෙනවා. රිවෝඩ් එකක් කියන්නේ අපි හිතමු අපේ වයිෆ්ට කියන්න පුළුවන් ළමයින්ට කියන්න පුළුවන් තාත්තා හරි ලස්සනයි. රිවෝඩ් එකක් හම්බ වෙනවා. හැමතිස්සෙම ඔන්න ඔය ක්‍රියාව 2C2R එක. හැමතිස්සෙම ක්යූ එකක් හදන්න, ක්‍රේවිනස් එකක් ආසාවක් ඇති කරන්න, ඒ වගේම රෙස්පොන්ස් එක පහසු කරන්න ඒක තුලින් රිවෝඩ් එකක් ඇති කරගන්න. ওই තුලින් ඔයාට ඕනම හැබිට් එකක් බිල්ඩ් කරන්න පුළුවන්. එතකොට මේ day to day plan එක කරන්න දවසේ plan එකට දැන්ට ගොඩාක් apps තියෙනවා. මේ Trello app එකක් හොඳයි. අපි භාවිත කරන app එකක්. දැනට Trello කියලා ගහලා බලන්න free app එකක්. සත පහක්වත් යන්නේ. ඔබට මේ version එක භාවිත කරන්න පුළුවන්. ඒකේ දවසේ Monday, Tuesday, Wednesday, Thursday plan කරන්න පුළුවන්. දවස් දාන්න පුළුවන්. alarms ටික ඔක්කොම set up කරන්න පුළුවන් තමයි ඕන නම්. එතකොට තමන්ගේ දවස plan කරන්න පුළුවන්. අනිත් පැත්තෙන් තමන්ගේ දවසේ efficiency එක
තමන් කරලා තියෙන්නේ කියන එක තමන්ට රිමූව් කරන්න පුළුවන්. මේ තුලින් තමන්ට යම්කිසි ඇප් එකක් භාවිතා කරන්න පුළුවන් නම් Trello ඕ තව දහස් ගණක් ඇප් තියෙනවා. ඒක භාවිතා කළා ඔයාගේ ජීවිතේ හැඩගස්සන්න පුළුවන්. එහෙනම් මුලින්ම working day to day දවස කරන්න පුරුද්ද හදන්න. පුරුද්ද තුලින් විශ්වාසය හැදෙනවා. විශ්වාසය තුලින් values ටික හැදෙනවා වේ. මම මේකට පොඩි උදාහරණයක් දෙන්න මොලේ scientifically මේකයි මෙහෙම වෙන්නේ කියන එක කියන්න. ඒ වගේම අපේ මොලේ තියෙනවා ඉස්සරහ උඩ කොටස අපි ඒකට කියනවා නියෝකෝටෙක්ස් කියලා. නියෝකෝටෙක්ස් එකේ ඉස්සරහ කැලල තමයි අපි කියන්නේ ප්‍රීෆ්‍රන්ටල් කෝටෙක්ස් කියන එක. ප්‍රීෆ්‍රන්ටල් කෝටෙක්ස් එක. ඒ ප්‍රීෆ්‍රන්ටල් කෝටෙක්ස් එකෙන් තමයි මෙන්න මේ ඉස්සරහ කොටසෙන් තමයි මේ මසල් එකෙන් තමයි අපේ විල් පවර් එක හදන්නේ. අපි කියන්නේ මම කරනවා. විල් පවර්. මම කරනවා කොහොම හරි. මම දිනනවා. මම ජය ගන්නවා. ඔන්න විල් පවර්. මේ විල් පවර් මසල් එක අපි හදන්න ඕන. ඒ විල් පවර් මසල් එකේම තමයි පිස්සුද මට බෑ ඒකත් විල්පව තමයි මට එපා මට ඕන ඔය ඔක්කොම ඒ විල්පව. එතකොට මේ නියෝ කෝටෙක්ස් එකේ තියෙන මෙන්න මේ ෆ්‍රී ෆන්ටල් කෝටෙක්ස් එකෙන් තමයි ඔක්ක කරන්නේ. උදේට නැගිටින්න යනකොට බෑ අන්න ඔන්න ඔය කෑල්ල තියෙන පොඩ්ඩක්. එහෙනම් අපි ඔක නවත්තන්න තමයි අපි කතා කරන්නේ 5 4 3 2 1 කියලා ටිස් කියලා නැගිටින්න. ඒ කියන්නේ අර එතන બ્લોක් කරන්න කියන්නේ. ඒ කියන්නේ වැඩිපුර හිතන්න දෙන්න එපා બ્લોක් කරලා දාන්න. එතන ඔටෝ පයිලට් මෝඩ් එකට යන්න දෙන්න එපා બ્લોක් කරන්න. එතකොට අන්න එකට තමයි අපි කියන්නේ දින කිරීදී 5 4 3 2 1 එකට යන්න කියලා. ඒ වගේම මොලේ ඊළඟ කොටසක් තියෙනවා මේක තවත් දවසකට මම කතා කරන්නම් වැඩි විස්තර. ලිම්බික් බ්‍රේන් මැද බ්‍රේන් එක. ඕකට අපි කියන වයි පවර් එක කියනවා. වයි පවර්. ඇයි මේක කරන්නේ? ලොජිකල්. මම දැන් කියන්නේ ලොජිකල් හිතන්න කියලා. ඇයි මේක කරන්නේ? මේක කරන්නේ ඇයි? ඇයි මේක කරන්නේ? අන්න ලොජික් එක. ඕකේ ඔන්න ඔය ඇතුලේ තමයි බිලියු සිස්ටම් එක හැදෙන්නේ. මෙන්න මේක ඇතුලේ තමයි බිලියුස් ටික හැදෙන්නේ. මේ ටික තමයි අපි දවස කරන ලොජිකල් නිකන් සාමාන්‍ය වැඩ ටික කියන්නේ මෙන්න මෙතන. මෙන්න මේ නියෝකෝටෙක්ස් එකේ. මේ විල් පවර් එක තමයි මෙතනින් හැදෙන්නේ ඉස්සරහ කොටසේ. ඒ වගේම තව කොටසක් තියෙන මොකද්ද මෙන්න මේ රෙප්ලියන් බ්‍රේන් කියන එක මෙන්න මේ යටිසිත අපි සබ්කොන්ෂස් එකෙන් හැදලා තියෙනවා. එතකොට මෙන්න මෙතන තියෙනවා මෙන්න මේ විල් පවර් එක මේ උඩම කොටස. ඒ වගේම වයි පවර් එක ඉමෝෂන්ස් ක්‍රියේට් වෙන එක මෙන්න මේක අපි කියනවා සර්වයිවල් පවර්. ඔගොන්ට ණයක් දකින්න පාරේ යනකොට. එතකොට හිත ඉන්නවද ලොජිකලි ණයා ගැහුවාම මේ වෙයි ණා ගහලා අපේ අරයත් මරුණා අරයත් මලා. ඒක හිත ඉන්නේ නැහැ. සර්වයිවල් බ්‍රේන් දන්නේම නැහැ. ඒක තමයි අර කියන්නේ මොකක් හරි දැකලා දුවනකොට අර ස්ටක් ගාලා සමහරට ඉලයට කඩා පව කැඩෙන්න පුළුවන් මේ අවස්ථාව. මේක ඒ වෙලාවට ඒ ස්පීඩ් එකෙන් රියැක්ට් කරනවා. එහෙනම් මෙන්න මේ වගේ ණයක් දකින්න. එන්න සර්වයිවල් පවර් එකට ඕගොල්ලෝගේ විල් පවර් හදාන ක්‍රම කීපයක් තියෙනවා. දැන් මම නිකන් කිව්වොත් ඕගොල්ලන්ට පුළුවන් ඕගොල්ලෝගේම ලයිෆ් මන්ත්‍රාවක් හදාගන්න. I am powerful, I am strong, I am successful, I am abundant ඔය විදිහට තමන්ට දාලා සිංහලෙන් දාලා තමන්ට හදාගන්න පුළුවන් තමන්ගේ මන්ත්‍රාවක්. තමන්ගේ මන්ත්‍රාවක් තමන්ට හැමතිස්සෙම කියන්න පුළුවන් නම් ඒ තුලින් ඔයාගේ විල් පවර් එක හැදෙනවා. ඒ වගේම ඔයාට පුළුවන් නම් දවසේ මෙඩිටේෂන් කරන්න. උදේ අපි විනාඩි 5ක් මෙඩිටේෂන් කරනවා. ඒ තුලින් කරන්නේ ඔය විල් පවර් එක හදන එක. විල් පවර් එක හැදුවාම මොකද වෙන්නේ? ඔයාව පිටතට පේන්න ගන්නවා මිනිස්සුන්ට ඔයාව පේන්න ගන්නවා. එහෙනම් ඔන්න ඔය විල් පවර් කියන එක ඔගොල්ලෝ අනිවාර්යයෙන්ම හදා ගන්න. එහෙනම් මම අද කිව්වේ විල් පවර් එක හදා ගන්න. ඒ තුලින් වයි පවර් එක හැදෙනවා. ඒ තුලින් වැලියුස් ටික හදන්න පුළුවන්. ඒ තුලින් අපිට මිනිස්සුන්ට දැනෙන හදන්න පුළුවන් ඔගොල්ලෝ කවුද කියන එක. එහෙනම් අද සමරි එක ගත්තොත් ඊයේ සමරියත් එක ගත්තොත් අපි හැමතිස්සෙම වංගාරි මාතාවකින් ගත්තා persistent එක අත් නොහැරීමේ ගුණය තියෙන්න ඕන. ඒ වගේම life purpose එක අඳුන ගන්න ඕන. ඒ වගේම අපේ zone එකෙන් අපි ඉදිරියට පනින්න ඕන. panel අපිට කරන්න පුළුවන් නම් දැන් ඔබ කවුද කියන එක ඕගොල්ලෝ හිතන්න ගන්න. දැන් ඕගොල්ලෝ හිතන්න ගන්න. දැන් ඔබ කවුද? අද මේ වැඩසටහනින් පසු තීරණය කරන්න ඔබ වෙනස් පුද්ගලයෙක්. ඒ වෙනස් පුද්ගලයා අද ලෝකෙට අනිත් මිනිසුන්ට දැනෙන්න සලසනවා කියන එක. කොහොමද සිටි? දැසනක් ක්‍රියා සිදු දරාටම ඇත්තටම ඉතාම හොඳ මොටිවේෂන් එකක් අදත් දැන් මහත්මයා දුන්නේ. මේකේදී මට පොඩ්ඩක් මතක් කරන්න හිතුණ නැවතවරක් මේ පුරුදු අපි වෙනස් කරන ආකාරය විනාඩියකින් තේරුම් කරොත් අර දැන් මහත්මයා කිව්වා වගේ අපි ඒක ලියලා බලමු මුලින්ම අපේ උදේ ඉඳන් හවස වෙනකම් කරන පුරුදු මොනවාද කියලා ලියලා ඒ එකින් එකට බලමු මේ පුරුද්දෙන් ඔබට හෝ තවත් කෙනෙකුට වැඩක් වෙනවද ඔබගේ ඉලක්කයට අනාගත ඉලක්කයට ඒක අදාළද කියලා අන්න ඒක ලියලා බලන්න. ලියලා බලලා ඒ ඔබට හෝ තවත් කෙනෙකුට වැඩක් වෙන්නේ නැත්තම් ඒ ඉලක්කය ඒ පුරුද්ද අපි මාක් කරගමු එතනින් කතරයක් දාන්න.
ඒටික අපිට පුළුවන් ඇටැක් කරන්න වෙනස් කරගන්න අලුත් පුරුද්දක් ඒනොට ඇති කරගන්න උදාහරණයක් අරගත්තොත් අපි හිතමු සිගරට් එකක් බොන්න පුරුදු වෙලා ඉන්න කෙනෙක් කියන ඒ පුරුද්ද එනකොටම අපිට පුළුවන් ඒක ඕල්ටර් කරන්න ඒක අපි සබ්ස්ටිටියුට් කරනවා ඒක ආදේශ කරනවා අලුත් පුරුද්දකට කියන උදාහරණයකට අපිට මින්ට් රස තියෙන ටොෆි එකක් ගන්නවා ඒ වෙනුවට වතුර වීදුරුවක් බොනවා ඒකම අර 5 seconds theory එක පාවිච්චි කරලා 5 4 3 2 1 කියලා අපි මේක නවත්තන්න යන්නේ කියලා මේ මොහොතට එනවා ගැඹුරින් උස්මක් කරගන්නවා අන්න ඒ විදිහට අපිට පුළුවන් අලුත් පුරුද්දක් ඒ වුණට ආදේශ කරන්න ස්තුති සිරු දරාටම සුබ දවසක්